ඉරානය විසින් න්‍යෂ්ටික අභියෝග නිපදවීම වැළැක්වීම සඳහා ඊශ්‍රායෙල් හමුදා හදිසි ප්‍රහාරයකට සෝදානම් කරමින් පවතින බව නවතම වාර්තාවක් තුලින් තහවුරු කර තිබෙනවා. ඊශ්‍රායෙල් හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටෙල් අවිව් සරසවියේ මහාචාර්ය චක් ෆ්‍රයිලිෂ් මේ බව තහවුරු කළා. ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊශ්‍රායෙල් මහාචාර්යවරයා සඳහන් කළේ මේ වන විට ඊශ්‍රායෙල් හමුදාවේ යුද සෝදානම උපරිම මට්ටමක පවතින බවයි. નિયમિત අවස්ථාවේදී ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත පහර දීම සඳහා නියෝග ලබා දීමේ සූදානමක් පවතින බවද හෙළි කර තිබුණා. මතුවේ හැකි යුදමේ තත්වයකට මුහුණ දීම සඳහා ඊශ්‍රායෙලයේ ආරක්ෂක පිරිවැය වර්ධනය කර පවතින අතර ආරක්ෂක පද්ධතීන්ද වර්ධනය කරමින් පවතින බවයි වහාචාර්ය චක් ෆ්‍රයිලිච් සඳහන් කළේ. මේ අතර න්‍යෂ්ටිකවි සම්බන්ධ විශේෂඥයෙකු වන රොබර්ට් ජෝසප් ඉරානය සම්බන්ධයෙන් යුදමය ක්‍රියාමාර්ගයකට එළඹීම පිළිබඳ ඊශ්‍රායෙලයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. න්‍යෂ්ටිකවියක් නිපදවීමට ප්‍රමාණවත් යුරේනියම් පවතින බැවින් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයක් බවයි ජාත්‍යන්තර අවිපාලනය පිළිබඳ අමෙරිකාවේ හිටපු ලේකම්වරයා සඳහන් කළේ. මේ වන විටත් ඉරානය න්‍යෂ්ටිකවියක් නිපදවා තිබිය හැකි බව රොබර්ට් ජෝසප් වැඩිදුරටත් පවසා තිබුණා. ඒ අනුව ඉරානය මුල් කරගනිමින් එල්ලවන ඊශ්‍රායෙල් ප්‍රහාරයක් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකුගේ ගැටුමක් බවට පත්විය හැකි බවයි මෙම ප්‍රකාශය තුළින් අවධාරණය කළේ. ඉරානය දැනට බලගන්වා පවතින යුරේනියම් ප්‍රමාණය මත උපරිම මට්ටමින් එක් න්‍යෂ්ටික අවියක් හෝ නිපදවා පවතින බවට සැක පළ කර තිබෙනවා. ඉරානය සතුව වඩා දියුණු මට්ටමේ බැලස්ටික් මිසයිල පවතින බැවින් මුල්ම න්‍යෂ්ටික ප්‍රහාරය බවට ඊශ්‍රායෙලය පත්විය හැකි බවටයි මෙම ප්‍රකාශයන් තුළින් අනතුරු අඟවා තිබුණේ. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ගත වූ මාසයේදී ප්‍රකාශ කළේ 60% සීමාව ඉක්මවා යුරේනියම් බල ගැන්වීමට ඉරානය සමත්ව පවතින බවයි. මෙය ගත වූ අප්‍රේල් මාසයෙන් පසුව 300% වර්ධනයක් බවද හෙළි කර තිබුණා. මේ සමග පළමු මට්ටමේ න්‍යෂ්ටික අවිය නිපදවීම සඳහා ඉරානයට සති දෙකක් පමණක් ප්‍රමාණවත් වන බවයි අනාවරණ කළේ. 2005 ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අනාවරණ වූ අතර මෙය බලශක්ති අවශ්‍යතා සඳහා පමණක් භාවිත කරන බව ඉරානය ජාත්‍යන්තරයට සහතික කළා. ඉරානයෙන් මතුවේ හැකි න්‍යෂ්ටික අවදානම වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී පියවර ගැනීමේ අයිතිය රඳවා ගන්නා බවයි ඊශ්‍රායෙල් රජය දන්වා තිබුණේ. මේ සම්බන්ධයෙන් සියලුම මට්ටමේ දත්ත තමන් සතු බැවින් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල අසාර්ථක කිරීමේ හැකියාව පවතින බවද ඊශ්‍රායෙල් රජය දැනුම් දී තිබෙනවා. ඉරානය මේ වන විට න්‍යෂ්ටිකවියේ සීමාවට ළඟාවන බැවින් ඉදිරි සමය වඩා තීරණාත්මක විය හැකි බවයි ඊශ්‍රායෙල් බලධාරීන් අවධාරණය කළේ. ඊශ්‍රායෙල් මහාචාර්ය චක් ෆ්‍රයිලිච් කියා සිටියේ මතුවේ හැකි තත්වයන් සඳහා ඊශ්‍රායෙල් හමුදා සූදානමින් තබා තිබුණද බෙහෙවුමක් ආරම්භ කෙරෙන නියමිත දිනයක් හෙළි කර නොමැති බවයි. කෙසේ වෙතත් වර්ධනය වෙමින් පවත්නා තත්වයන් තුළ තීරණාත්මක දිනයක් ආසන්න වෙමින් පවතින බවද ඔහු පැවසුවා. ගත වූ සතිය තුළ ඉරාන රජය විසින් නිවේදනය කළේ ඉරානය තුළ ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කළ ඊශ්‍රායෙල් කණ්ඩායමක් ආයුධ සමග අත්අඩංගුවට ගත් බවයි. න්‍යෂ්ටික මර්මස්ථාන ආශ්‍රිතව පිපිරීම් සිදු කිරීම සඳහා මොසාඩ් ඔත්තු සේවයේ කණ්ඩායම් සැලසුම් කර තිබූ බවද නිවේදනය කළා. මේ අතර අමෙරිකානු නියෝජිත රොබර්ට් ජෝසප් සඳහන් කළේ ඉරානය සම්බන්ධයෙන් ඊශ්‍රායෙලය ගනු ලබන පියවර දෙවරක් සිතා බැලීම අත්‍යවශ්‍ය බවයි. මෙවන් තත්වයකදී ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිශ්චිත අතර සිරියාව ලෙබනනය ගාසා තීරය හරහාද ඊශ්‍රායෙලය අවදානමකට ලක්වීමට හැකියාව පවතින බව පවසා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.